සූත්‍රය ඇසුරෙන් නිවැරදිවම බුදු වදන කියා දෙන්නට ගෞරව සම්ප්‍රයුක්ත ලැබීම පූජනීය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන්ද්‍රයාණන් වහන්සේටයි. අවසරයි ස්වාමීනි. අපේ බුදුරජාණන් වහන්සේ මේ දේශනාව ආරම්භ කරමින්ම කරුණු පැහැදිලි කළා. පංචමේ භික්කවේ සද්දේ කුලපුත්තේ ආනිසංසා. මහණෙනි, මේ ලෝකේ ජීවත් වෙන ශ්‍රද්ධාවන්ත කුලපුත්‍රයන්ට ලැබෙන ආනිසංස පහක් තියෙනවා කියලා. කතමේ පංච, මොනවද ඒ පහ? යේතේ භික්කවේ ලෝකේ සන්තෝ සප්පුරිසෝ තේ සද්ධං ඒව පඨමං උපසංකමති පඨමං අනුකම්පන්ති. මහණෙනි, මේ ලෝකෙහි ජීවත් වෙන ශාන්ත සත්පුරුෂයෝ ප්‍රථමයෙන්ම අනුකම්පා කරන්නේ ශ්‍රද්ධාවන්තයාටයි කියලා දේශනා කරනවා. ශ්‍රද්ධාව නැති අයට නෙමෙයි ප්‍රථමයෙන් අනුකම්පා කරන්නේ, ශ්‍රද්ධාවන්තයාටයි. සද්ධංගේව පඨමං උපසංකමන්තා උපසංකමන්ති නෝ තථා අස්සද්ධං. පළමුවෙන්ම එළඹෙනවා නම් එළඹෙන්නේ ශ්‍රද්ධාවන්තයා ළඟටයි, ශ්‍රද්ධාව නැති අය ළඟට මුලින්ම එළඹෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. සද්දස්සේව පඨමං පටිගන්හන්තා පටිගන්හන්ති නෝ තථා අස්සද්ධං. යමෙකුගෙන් යමක් ඉස්සරලාම පිළිගන්නවා නම් ඒ පිළිගන්නේ ශ්‍රද්ධාවන්තයාගෙන් කියලා සඳහන් කරනවා, ශ්‍රද්ධාව නැති අයගෙන් නෙමෙයි කියලා පැහැදිලි කරනවා. සද්දස්සේව පඨමං ධම්මං දේශෙන්තා දේශෙන්ති නෝ තථා අස්සද්ධං. ඉස්සරලාම ධර්මයේ දේශනා කරනවා නම් දේශනා කරන්නේ ශ්‍රද්ධාවන්තයාටයි, ශ්‍රද්ධාව නැති අයට නෙමෙයි කියලා සඳහන් කරනවා. සද්දෝ කායස්ස භේදා පරං මරණා සුගතින් සග්ගං ලෝකං උපපජ්ජති. මේ ශ්‍රද්ධාවන්තයා කය බිඳීමෙන් පස්සේ විශේෂයෙන් සුගතියේ ඉපදෙනවා කියලා සඳහන් කරනවා. එතකොට අපි කරුණු පහක් සඳහන් කළා. ඉමේකෝ භික්කවේ පංච සද්දේ කුලපුත්තේ ආනිසංස. මහණෙනි, මෙන්න මේ ආනිසංස පහ ශ්‍රද්ධාවන්තයා කෙරෙහි පිහිටෙනවා. අංගුත්තර නිකායේ සද්ද කියන සූත්‍ර දේශනා. එතකොට පළවෙනි ආනිසංසය, මේ ලෝකේ ජීවත් වෙන ශාන්ත සත්පුරුෂයෝ මුලින්ම අනුකම්පා කරන්නේ ශ්‍රද්ධාවන්තයාටයි. මේ ලෝකේ ජීවත් වෙන ශාන්ත සත්පුරුෂයෝ එළඹෙනවා නම් මුලින්ම එළඹෙන්නේ ශ්‍රද්ධාවන්තයා ළඟටයි. මේ ලෝකේ ජීවත් වෙන ශාන්ත සත්පුරුෂයෝ යමක් පිළිගන්නවා නම් මුලින්ම පිළිගන්නේ ශ්‍රද්ධාවන්තයාගේ. මේ ශාන්ත සත්පුරුෂයෝ ධර්ම දේශනා කරනකොට මුලින්ම ධර්ම දේශනා කරන්නේ ශ්‍රද්ධාවන්තයන්ටයි. ශ්‍රද්ධාවන්තයා මරණින් මත්තේ විශේෂයෙන් දේවලෝකයේ උප්පත්තිය ලැබනවා කියලා සඳහන් කරනවා, සුගතියේ උපදිනවා කියලා සඳහන් කරනවා. මේ තමයි ශ්‍රද්ධාවන්තයාට ලැබෙන ආනිසංස පහ. මේ ලෝක වශයෙන් ආනිසංස හතරක්ම ලැබෙනවා, මරණින් පස්සේ සුගතිය උපදිනවා. එතකොට මේ ශ්‍රද්ධාව මොකද්ද? පින්නතුනි, මෙතන ශ්‍රද්ධාව කියලා කියන්නේ, ශ්‍රද්ධාව කියලා කියන්නේ නම් ඉතාම ගැඹුරු මාතෘකාවක්. දීර්ඝ වශයෙන් බොහෝ ප්‍රතිකඩවල් ඔස්සේ සාකච්ඡා කරන්න තියෙන මාතෘකාවක්. නමුත් අපි කෙටියෙන් කරුණු කීපයක් සිහිපත් කළොත් මෙතන බුදුරජාණන් වහන්සේ පිළිබඳව තියෙන නිවැරදි අවබෝධය, ඒ අවබෝධය තුලින් ඇති වුණ මනා පැහැදී ශ්‍රද්ධාවයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් ධර්ම රත්නය පිළිබඳවත් සංඝ රත්නය පිළිබඳවත් ඒ කාරණාව එහෙමමයි. ඒක නොබිදෙන ශ්‍රද්ධාව. එතකොට කාටද පින්නතුනේ විශේෂයෙන් නොබිදෙනම ශ්‍රද්ධාවක් තියෙන්නේ? සෝවාන් ආරයන් වහන්සේට. අපේ ශ්‍රද්ධාව වරින් වර බිඳෙන්න පුළුවන්, වෙනස් වෙන්න පුළුවන්. නම්බු නාම ගාව, කීර්ති ප්‍රශංසා ළඟ,
මිල මුදල් ළඟ, රංගවිදී මුතු මැණික් ළඟ, වෙනත් භෞතික සම්පත් ළඟ අපේ ශ්‍රද්ධාව වෙනස් වෙන්න පුළුවන්. හැබැයි සෝවාන් ආර්යයන් වහන්සේ නමකගේ ශ්‍රද්ධාව ජීවිතේ නිසාවත් වෙනස් වෙන්නේ නැති ශ්‍රද්ධාව. එතකොට මේ රත්නත්‍රය පිළිබඳව තියෙන පැහැදීම, මේක කරුණක් ගාණ විස්තර කළු ඉතාම දීර්ඝයි කියලා මම සඳහන් කළේ ඒකයි. එහෙමනම් ශ්‍රද්ධාව කියන මාතෘකාව යටතේ වෙනම අපි කරුණු කාරණා සාකච්ඡා කරන්න ඕනේ. නමුත් මේ සූත්‍රය සාකච්ඡා කරන්න අවශ්‍ය ප්‍රමාණයක් අපි ටිකක් කෙටියෙන් සිහිපත් කරමු. මනාව ශ්‍රද්ධාවක පිහිටපු කෙනෙක් කවදාවත්ම බුදුරජාණන් වහන්සේගේ වචනේ ඉක්මවන්නේ නැහැ. හැම වෙලාවෙම මේ වචනේ මතම පිහිටනවා. නමුත් බිඳෙන ශ්‍රද්ධාවක් තියෙන අයගේ ඒ විශ්වාසයේ වෙලාවක ඉක්මෙනවා. බොහොම කෙටියෙන් සිහිපත් කළොත් මේ විදිහට අපි පන්සිල් සමාදන් වෙන්න ගියාම දිවි හිමියෙන් කියන පොරොන්දුවනි අපි දෙන්නේ, අපිට ඒ විදිහටම පිහිටන්න පුළුවන් වෙයිද? නැවත නැවත සිල් සමාදන් වෙන්න කොච්චර අපිට වමනාව ඇති වුණාද? ප්‍රාණඝාතයේ තියෙනවා විවිධ මට්ටම්. සාමාන්‍ය මට්ටම් පසක තියහම දිවි හිමියෙන් කියවොත් අම්මා තාත්තා වෙනුවෙන්වත්, දුවදරුව වෙනුවෙන්වත්, රැකී රක්ෂාව වෙනුවෙන්වත්, අතපය වෙනුවෙන්වත් කවදාවත් ඒ සිල්පදේ උල්ලංඝනය කරන්නේ නැහැ. අපිටත් එහෙම ඉන්න පුළුවන්. එතකොට සමහර වෙලාවට සාමාන්‍ය සත්ව මරණකින් අපි අත් මිදලා ඉන්නවා සිල්පදයට ගරු කරන නිසා. නමුත් සමහර වෙලාවක අවස්ථාවක් ආවොත් කිඹුරෙක් ඇවිල්ලා තමන්ගේ දරුවා ගිලිනවා, කිඹුලෙක් ඇවිල්ලා දරුවා ඇදගෙන යනවා, මෙහෙම අවස්ථාවක් ආවොත් කිඹුරා මරලා දරුවා බේරගන්නවද? එහෙම නැත්නම් සිල්පදේ ගරු කරලා නිශ්ශබ්ද වෙනවද? සෑහෙන්න තර්ක කරන්න වෙන කාරණාවක්. නමුත් අපිට වෙන්නේ බොහෝ වෙලාවට සතා මරලා දරුවා බේරන්න පුළුවන් නම් දරුවා බේරනවා. එතකොට අර බුදුරජාණන් වහන්සේට දුන්න පොරොන්දුව ඒක කැඩෙනවා. නමුත් සෝවාන් ආර්ය ශ්‍රාවකෙක් මෙතෙන්ට මූණ දුන්නා නම් ඊට වඩා ගරු කරන්නේ සිල්පදයට. එහෙනම් අපි සිල්පද එහෙම ඛණ්ඩනය වෙනවා. ඒ වාගේ බැරෑරුම් තැනකට යන්න ඕනේ නැහැ. ඊටාම සාමාන්‍ය දේවල් වෙනුවෙන් අපි ඕනතරම් බොරු කියනවා, ඕනතරම් ප්‍රාණඝාත කරනවා. ඉතින් එතකොට අපි ගාව හැම වෙලාවෙම තියෙන්නේ ඛණ්ඩ සීල, අඛණ්ඩනේ හැම වෙලාවෙම ඛණ්ඩ. මනාව ශ්‍රද්ධාවයි පිහිටියා කියලා කියන්නේ එහෙම සිල් කැඩෙන්නේ නැහැ කියන එක. එතකොට එතෙන්ට යන්න අපිට සෑහෙන කාලයක් ප්‍රගුණ කරන්න වෙයි. හැබැයි වීරිය වඩන්න ඕනේ, උත්සාහ කරන්න ඕනේ. එහෙමනම් අපි සාකච්ඡා කළේ මේ ලෝකේ සාන්ත සත්පුරුෂයෝ මුලින්ම අනුග්‍රහ කරනවා නම් අනුග්‍රහ කරන්නේ මුලින්ම ශ්‍රද්ධාවන්තයාට. අනුකම්පා කරනවා නම් අනුකම්පා කරන්නේ මුලින්ම ශ්‍රද්ධාවන්තයාට. ආන් එහෙමනම් පින්නතුනි, මේ කාරණාව කොයි විදිහද කියන එක ටිකක් අපි සාකච්ඡා කළොත්, අපි මේ කතා කරන සාන්ත සත්පුරුෂෝ විවේකයට බොහෝම කැමතියි. කාටද මේ සාන්ත සත්පුරුෂෝ කියලා කියන්නේ? බුදු පසේ බුදු මහරහත් උත්තමයන් වහන්සේලාට. විවේකයට බොහොම කැමති කියහම බුදුරජාණන් වහන්සේ තරම් විවේකයට කැමති ශාස්ත්‍රවරු මේ ලෝකේ තව හිටියද කියලා හිත. ඒ තරම්ම භාග්‍යතුන් වහන්සේ විවේකයට කැමති. එක වෙලාවක අපේ බුදුරජාණන් වහන්සේ ගැන සඳහන් කරනවා ධර්මයේ, භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනාවක් සිදු කරන වෙලාවෙ බුදුරජාණන් වහන්සේ දන්නවා අහවල් ධර්ම කාරණාව දේශනා වෙනවත් එක්කම ශ්‍රද්ධාව නිසා සදහවන්තයෝ සාදු කියනවා කියලා. ඒ සාදුකාර පැවැත්වෙන වචනය ගැන අපේ තව කිසිම හැඟීමක් නැහැ. එහෙම වචනයක් දේශනා වෙයිද කියලා දන්නේත් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ දන්නවා අහවල් වචනයට අනිවාර්යෙන් සාදු කියනවා කියලා. ආන් ඒ වචනය දේශනා කරලා ඉවර වෙනවත් එක්කම බුදුරජාණන් වහන්සේ සමාධියට සමවදිනවා කියලා කියන්නේ. කොච්චර වෙලාවකටද මේ අය සාදු කියලා ඉවර වෙනකන්? සාදුකාර පාත්වලා ඉවර වෙන්න මහ ලොකු වෙලාවක් යනවද? ඒ තත්පර ගණනක්
විවේකයෙන් වැඩඉන්න භාග්‍යතුන් වහන්සේ හරි කැමති. තත්පර ගණනකනුත් විවේකය හොයනවනම් දීර්ඝ කාලීනව විවේකයෙන් වැඩඉන්න මේ මහෝත්තමයන්න් වහන්සේලා කොයි තරම්නම් කැමතිද? ඒ තරම්ම විවේකයට කැමති අපේ භාග්‍යතුන් වහන්සේ. නමුත් පැය 24කට සැතපීලා තියෙන්නේ බොහෝ වෙලාවට පැයකුත් විනාඩි 20ක් විතර. ඉතුරු මුළු කාලයම ලෝක සත්වයාට අනුකම්පා කළා. ලෝකයාගේ නිවන වෙනුවෙන් තමන් වහන්සේගේ විවේකය භාග්‍යතුන් වහන්සේ තරම් කැප කරපු කෙනෙක් මේ ලෝකෙ පින්නතුනි වෙන ඇත්තෙම නැහැ. ඒ තරම් කැප කිරීමක් කළා. ඒ අනිත් අය සතර පායින් මුදවන්න සංසාරයෙන් එතර කරවන්න ඕන නිසා. ආන් ඒ වාගේ මහා සත්පුරුෂයන් වහන්සේලා තමන්ගේ කරුණාව පාවිච්චි කරලා යම් කෙනෙකුට පිහිට වෙන්නේ ඉස්සරලාම අනුග්‍රහයක් දක්වනවා නම් ඒ අනුග්‍රහය දක්වන්නේ මේ ලෝකේ ජීවත් වෙන ශ්‍රද්ධාවන්තයන්ටයි කියලා සඳහන් වෙනවා. භාග්‍යතුන් වහන්සේ විවේකයට කොච්චර කැමතිද කියන කාරණාව තවත් එක සූත්‍රයක පැහැදිලි කරනවා මේ විදිහට. අපේ බුදුරජාණන් වහන්සේ එක්තරා වනාන්තරයක වැඩ ඉන්න කාලේ ඒ ප්‍රදේශයේ ඉන්න බ්‍රාහ්මණවරුන්ට ආරංචි වෙනවා බුදුරජාණන් වහන්සේ අද අපේ ගම්පීස ළඟ වැඩ ඉන්නවා කියලා. ඉච්ඡානංගල වාසී බ්‍රාහ්මණවරු. මේ බ්‍රාහ්මණයන්ට ලොකු ආසාවක් ඇති වෙනවා බුදුරජාණන් වහන්සේ දැක බලා ගන්න යන්න. මේ අය බුදුරජාණන් වහන්සේට පිළිගන්වන්න දාන මානත් සකස් කරගෙන ප්‍රණීත කැවිලි පෙවිලි හදාගෙන භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න තැනට යන්න අවසර ලැබෙනකන් අර වනාන්තර දොරකඩ ඒගොල්ලෝ රැස් වෙලා ඉන්නවා. ඒගොල්ලෝ බොහෝසේ කතා බහ කරනවා. එහෙම කතා බහ කරනකොට හඬ ටිකෙන් ටික ටිකෙන් ටික උස්සන්න වෙනවා. බුදුරජාණන් වහන්සේ එක වෙලාවක භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා, මහණෙනි කවුද මහ හයියෙන් කතා කරන්නේ? ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේලා සඳහන් කළේ, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඉච්ඡානංගල වාසී බ්‍රාහ්මණවරු විශාල පිරිසක් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන් දැවිලා බලාගෙන ඉන්නවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මොකද සඳහන් කළේ? මහණෙනි, ඒ අය මුණ ගැහෙන්න මගේ කැමැත්තක් නැහැ. ඒක දැනුවත් කරන්න. නාගිත ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ බොහෝම ශ්‍රද්ධාවෙන් ඇවිල්ලා ඉන්නේ. ප්‍රණීත කැවිලි පෙවිලි දාන වස්තුන් පිළියෙල කරගෙනයි ඇවිල්ලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ මොකද සඳහන් කළේ? නාගිත, ඒ ප්‍රණීත ආහාර පාන මොහතකින් මල මූත්‍රා බවට පත් වෙනවා. මල මුත්‍ර බවට පත් වෙන දෙයක් වෙනුවෙන් මගේ විවේකය මම මොකට කැප කරනවද? ඒ කාලේ විවේක ගන්න එක මට සැපයි. මේ විදිහෙන් තමයි භාග්‍යතුන් වහන්සේ කරුණු සඳහන් කරලා තියෙන්නේ. නාගිත ස්වාමීන් වහන්සේට පැහැදිලි කරනවා, නාගිත මම මගට බැස්සහම කවුරුවත් මම වඩින මාර්ගයේ ඉස්සරහින් ඉන්නේ නැත්තම් මං හරි කැමති. මම යන පාරි මට පෙනෙන මානේ ඉදිරියෙන් කවුරුවත් යන්නේ නැත්තම් මම හරි කැමති කියලා සඳහන් කරනවා. නාගිත පිටිපස්ස හැරිලා බලනකොට කවුරුවත් පේන්න නැත්තම් ඒත් හරි කැමතියි. මොකද එතකොට පාර ඉස්සරහින් විවේකයි පිටිපස්සෙන් විවේකයි. සඳහන් කරනවා නාගිත, මල මූත්‍රා බැහැර කරන්න වුණොත් ඒ කටයුත්තට හරි පහසුයි කියලා. එහෙමනම් මේ තනිව වාසය කරන විවේකය කොයිතරම් භාග්‍යතුන් වහන්සේ අගය කළාද? ඒ තරම්ම විවේකයේ ගරු කරන උත්තමයන් වහන්සේලා තමන් වහන්සේලාගේ විවේකය අත්හැරිය ලෝක සත්වයාගේ නිවන වෙන්නේ. එහෙම අත්හැරලා තමයි සත්පුරුෂයන්ට අනුග්‍රහ කරන්නේ. එහෙමනම් සාන්ත සත්පුරුෂෝ ඉස්සරලාම අනුග්‍රහ කරනවා නම් කාටද අනුග්‍රහ කරන්නේ? ප්‍රද්ධාවන්තයන්ට. ආංගේ උත්තමයන් වහන්සේලාගේ අනුකම්පාව ශ්‍රද්ධාවන්තයන් කෙරෙහි යොමු වෙනවා. දෙවනි කාරණාවේ සඳහන් කළා, වෙත එළඹෙනවා නම් එළඹෙන්නේ ශ්‍රද්ධාවන්තයෝ ගාවට කියලා. ඉස්සරළම එළඹෙන්නේ ශ්‍රද්ධාවන්තයෝ ළඟට. මේ කාරණාව පැහැදිලි කරන්න නම් අපේ පිටකයේ බොහෝ කරුණු කාරණා තියෙනවා.
වෙත එළඹෙන්නේ ශ්‍රද්ධාවන්තයෝ ළඟට. යමක් පිළිගන්නවා නම් පිළිගන්නේ ශ්‍රද්ධාවන්තයෙන්. මේ කාරණා දෙකම එකතු කරලා කරුණු සාකච්ඡා කළොත් අපි වෙනතුන් අහලා තියෙනවා සුක සාමණේරයන් වහන්සේ ගැන. මං කියන්නේ මාතකයි දැන් හැමෝටම. සරියුත් මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය රත්නය. 7 අවුරුදු වයසේ තමන්ගේ ගුරු ස්වාමින් වහන්සේත් එක්ක පිණ්ඩපාතේ වඩිනවා. එහෙම පිණ්ඩපාතේ වඩිනකොට උන්වහන්සේ දැක්කා වේල්ල කම්මල වඩුමඩුවා. ඒ දේවල් ගැන ගුරු හාමුදුරුවන්ගෙන් බොහෝ දේවල් ඇහුවා. අන්තිමට අහනවා මේ වතුරට වැවේ ඉඳලා කුඹර දක්වා යන්න හිතක් තියෙනවද? වතුරට හිතක් නෑ සාමාන්‍යයෙන්. ගොවියා තමයි හිත්පිත් නැති ජලයේ කීකරු කරලා කුඹරට අරන් යන්නේ. මේ යකඩවලට මේ විදිහට නැමිලා ඇඹරිලා කැරකිලා ලස්සන නිර්මාණ හැදෙන්න හිතක් තියෙනවද? යකඩවලට හිතක් නෑ. යකඩ වැඩ කරන කෙනා තමයි යකඩ කීකරු කරලා මෙහෙම නිර්මාණ කරලා තියෙන්නේ. එහෙනම් හිත්පිත් නැති යකඩ තමන්ට කීකරු කරාම කොච්චර ලස්සන. ඊළඟට වඩුමඩුව ගාවට ගියහම අහනවා මේ දැවවලට හිතක් තියෙනවද කියලා. නෑ සාමනීර. ඒ දැවවලට හිතක් නෑ. බඩු බාසුන්න හැට ඕන හැටියට තමයි ඒ දැව කීකරු කරලා ඔහම හදලා තියෙන්නේ. පොඩි හාමුදුරුවෝ මොකද කල්පනා කළේ? හිත්පිත් නැති ජලය තමන්ට ඕන හැටියට කීකරු කරලා, හිත්පිත් නැති යකඩ තමන්ට උවමනා විදිහට කීකරු කරලා, හිත්පිත් නැති දැව තමන්ට උවමනා හැටියට කීකරු කරලා මේ මිනිස්සු කොච්චර සතුට වෙනවද? හිතක් තියෙන මම මගේ හිත කීකරු කරගත්තොත් ඒ ඔක්කොටම වඩා වටිනවා. සරියුත් මහරහතන් වහන්සේට කතා කරලා කියනවා, ස්වාමීනි මම අද පිණ්ඩපාතයට වඩින්නේ නැහැ. මම යනවා මගේ හිත කීකරු කරන්න. සරියුත් මහරහතන් වහන්සේ කුටිය අතුර දුන්නා. කුටිය ඇතුළට ගිහිල්ලා ශ්‍රමණ ධර්මයේදී පිටත් වෙන්න හදලා ආපහු සරියුත් මහරහතන් වහන්සේට කතා කරලා කියනවා, ස්වාමීනි මටත් දානි ටිකක් ගේනවද කියලා ඇහුවා. ගේන්නම් සාමණේර. ස්වාමීනි මට වෑංජන 100ක් එක්ක දානි වේලක් ඕනේ. මට ලැබෙයිද සාමණේර? ඔබ වහන්සේගේ පිනට හම්බුන් නැත්තම් මගේ පිනට හම්බ වෙනවා කියලා. මොකද්ද මේ මගේ පින දැන්? බොහොම ඈත භවයක ඉතාම දිලින්දෙක් වෙලා ඉපදිලා හිටියා. ජීවත් වෙන්න කරන්න යමක් නැති හින්දා දර විකුණලා තමයි ජීවත් වෙන්නේ. එක දවසක් දර කරත්තයක් පුරවගෙන නගරයට ගියහම ඒ නගරේ නතර වෙන ගෙදරක් තිබුණා. ඒ ගෙදර නතර වුණා හෙට ඉඳලා දර විකුණන්න. මේ ප්‍රදේශයේ ඉන්නවා සිටුවරේ ගන්ධක කියලා. ගන්ධක සිටුවරයා සමහර දවසකට ගන්න කෑම වේලේ වටිනාකම කහවණු ලක්ෂයක්. ඒ කෑම වේලට මාල් පිණි 100ක් තියෙනවා, ව්‍යංජන 100ක්. එහෙම කෑම කන දවසට නගර පුරාම අඬබෙරයක් යනවා. මිනිස්සු ලක්ෂ ගණන් එකතු වෙනවා සිටුවරේ කෑම කනවා බලන්න. ආන් එදා මේ දර විකුණන අහිංසකයාටත් අවස්ථාවක් ලැබුණා සිටුවරේ කෑම කනවා බලන්න යන්න. ගිහිල්ලා බලාගෙන ඉන්නවා සිටුවරේ ආහාර ගන්න සූදානම් වෙනවා. කෑම වේලේ සුවඳ මුළු ප්‍රදේශය පුරාම පැතිරෙනවා. ඒ සුවඳ දැනිලා රස තෘෂ්ණාව ඇති වෙලා කුසගිනි දැනිලා තමන්ගේ මිත්‍රයාට කිව්ව, යාළුවේ මටත් බක්කටක් ඉල්ලලා දෙන්න බැරිද කියලා. සිටුවරයට කාරණාව සඳහන් කරාම බෑ කිව්වා. ඊට පස්සේ සඳහන් කරා දෙන්න බැරි නම් මම මැරෙනවා කියලා. ඊට පස්සේ ආපහු සැරයක් යාළුවා කියනවා, සිටුතුමනි කෑම වේල දුන්නේ නැත්තම් මැරෙනවලු. මට කරන්න දෙයක් නෑ. බක්කටක් දෙන්න තියෙන තණ්හාව නෙමෙයි. හැමෝම කටකට ඉල්ලන්න ගියොත් මම මොනවද දෙන්නේ? එහෙම කෑම වේලක් ඕනෙම නම් රෑදවල් දෙකේම 3 අවුරුද්දක් මගේ ගෙදර වැඩ කරන්න කිව්වා. බාරගත්තා. 3 අවුරුද්දම වැඩ කෙරුවා. දැන් කෑම වේල දෙන්න ඔක්කොම ලෑස්ති කරලා කෑම කන්න ඕන මෙන්න කියලා ලෑස්ති වෙනකොටම පසේ බුදුරජාණන් වහන්සේ නමක් පිණ්ඩපාතේ වෙලියා. 3 අවුරුද්දක් මහන්සි වෙලා හොයාගත්ත කෑම වේල. කිසිම ලෝභ හිතක් ඇති වුණේ නැහැ. පෙර දන් දුන්නේ නැති හින්දාමයි බත් වේලක් වෙනුවෙන් 3 අවුරුද්දක් රැඳවල් මන් දුක් විඳි.
එහෙමනම් මෙලවින් සංග්‍රහ අවශ්‍ය නැහැ. මට පරලොවටම සංග්‍රහ ලැබේවා. නිවන් දක්නා ජාති දක්වා ප්‍රණීත ආහාර පාන හිගනු වේවා. පසේ බුදුරජාණන් වහන්සේ ළඟට බොහෝම ශ්‍රද්ධාවෙන් ගිහිල්ලා තමන්ගේ ආහාරය පිළිගන්නවා. හැබැයි ඉතින් පාඩු වුණාද? මෙයාට සිටු තනතුර ලැබෙනවා මේ සිද්ධිය නිසා. ඒ කාරණාව දිගින් දිගට ගිහිල්ලා රජුරෝ ළඟටත් ගිහිල්ලා අන්තිමට සිටු තනතුරක් දෙනවා. බත්ත පටික සිටාන. පසේ බුදුරජාණන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් අවදි වෙලා තමයි මේ දානිට වැඩියේ. එහෙමනම් නිරෝධ සමාපත්තියෙන් අවදි වෙලා ලෝකෙ දිහා බලනවා, අද කවුරු ගාවටද පිණ්ඩපාතේ වඩින්නේ, කාටද ශ්‍රද්ධාව තියෙන්නේ, කවුරු ගාවට වැඩියෙද්ද ලැබෙන්නේ. එතකොට එක ශ්‍රද්ධාවන්තයෙක්ද පේන්නේ, බොහෝ ශ්‍රද්ධාවන්තයෝ පේනවා. පුණ්‍ය මහිමයත් බලවත්, ශ්‍රද්ධාවත් බලවත්, ඒ බොහෝ දෙන අතරින් ඉතා ඉහළම ශ්‍රද්ධාවන්තයෙක් ගාවට වඩිනවා. ආන් එහෙම වැඩලා දානි පිළිගන්න සාමාන්‍ය කෙනෙක් ළඟට කොහොමවත් යවෙන්නේ නැහැ. හේතුව ද්වේෂසිතක් ඇති වුණොත් එහෙම ඒ අයට නිරේට පාර හැදෙනවා. මේ පුද්ගලයා ගාවට ගියොත් ශ්‍රද්ධාවෙන්ම පිළිගන්වනවද කියලා බලලා තමයි යන්නේ. එහෙමනම් බත්බැලයා අවුරුදු 3ක් තිස්සේ රෑදවල් දෙකේම මහන්සි වෙලා හොයාගත්ත කෑම වේලා. මම වැඩියොත් ශ්‍රද්ධාවෙන් පූජා කරනවාද? ඒ පූජා කිරීම ඔහුට අප්‍රමාණ ලාභයක් ගෙනල්ලා දෙනවා. එහෙනම් තවත් ශ්‍රද්ධාවන්තයෝ ඉන්නකොට එළඹුණේ මේ ශ්‍රද්ධාවන්තයා ළඟට. එහෙනම් එළඹෙන්නේ ශ්‍රද්ධාවන්තයෝ ළඟට මුලින්ම. නැත්තං නිරෝධ සමාපත්තියෙන් අවදි වෙච්ච මේ උත්තමයන් වහන්සේට කවුරු මොනවා දුන්නත් ඒ පුද්ගලයාට ඒකේ ජීවිතේම විපාක දෙනවා. ditta dhamma vedaniyoma විපාක දෙනවා. දුන්න ප්‍රමාණයට වඩා කෝටි ප්‍රකෝටි කරණින් විපාක දෙනවා. එහෙනම් අහිංසකයෝනි හරි දුප්පත්කී කීකේ බැලුවේ නැහැ. ශ්‍රද්ධාවන්තයෝ හොයාගෙන යන්නේ. ශ්‍රද්ධාවන්තයාගෙන් තමයි පිළිගන්නේ. වෙත එළඹෙන්නේ ශ්‍රද්ධාවන්තයාට, පිළිගන්නේ ශ්‍රද්ධාවන්තයාගෙන්. අපි මේකට තවත් එක කාරණාවක් සිහිපත් කරුවොත්, අපි පින්තුන් අහලා තියෙනව නේද, අර දුප්පත් පුන්න උත්තරා දේවියගේ තාත්තා පුන්න නගරේ මිනිස්සු විනෝද වෙන දවසි. අද විනෝද වෙන්න ගියොත් දරුමල්ලොත් එක කණ්ඩ දෙයක්. නගරෙම විනෝද වෙනකොට, විනෝද ක්‍රීඩා කරනකොට පුන්න සිටුතුමාගෙන් හරබ්බානක් ඉල්ලගෙන හාන්න යන බිරිඳට කියනවා, දහවල් වෙනකොට මොනවා හරි ආහාර ටිකක් අරන් එන්න කියලා. ඇය හාල් ටිකක් ඉල්ලගෙන කෑම ටික හදාගෙන යන්නේ. සරියුත් මහරහතන් වහන්සේ මේ කාරණාව දැකලා පුන්නට පිහිට වෙන්නේ, පුන්න කුඹරට එනකොටත් සරියුත් මහරහතන් වහන්සේ කුඹරට වැටලා කුඹරේ හිටගෙන ළඟ තියෙන පඳුරක් දිහා බලාගෙන ඉන්නේ. උදේ පාන්දරම පුන්න දැනගත්තා උන්වහන්සේට දත් මැද ගන්න ඕනේ වෙලයි තියෙන්නේ. දැහැටි කෝටුවක් ඕනේ, නමුත් කඩා ගන්න බෑ. දැහැටි කඩලා පිළිගන්වල කුඹුරෙන්ම වතුර අරගෙන පාත්‍රයට පිළිගන්වල පුන්න හාන්න ගියා. මහරහතන් වහන්සේ මෝකට දෝවණේ කරගෙන මගට වැඩියේ නෑ, පුන්නගේ බිරිඳ දානි හදාගෙන එනකම් බලන්න හිටියා. මොකද මගට වැඩියා නම් ඉස්සර වෙච්ච තව කෙනෙක් දන් දෙන්න පුළුවන්. එහෙනම් ඔවුන්ට අනුග්‍රහ දක්වන්නේ නැතුව පුන්නගේ බිරිඳ කෑම එක හදාගෙන පාරට එනකම්ම ඉඳලා ඇය මගට අවතීර්ණ වුණාට පස්සේ වැඩියා. ස්වාමියාට ගෙනියන ආහාරයක රහතන් වහන්සේට පූජා කළා. නැවත කෑම හදාගෙන එනකොට නම් වෙලා ගියා. පුන්නටත් බොහොම කේන්ති. නමුත් ඇය ඈතින්ම කල්පනා කරනවා, දැන් නම් ඉන්නේ කේන්ති. ළඟට ගියහම මට කෙවිතෙන් පාරක් ගැහුවොත් එහෙම දුන්න දානින් වැඩිකුත් නැහැ. ඒ හින්දා ඈත ඉඳලම පුන්නට අඬ ගහලා කියනවා, ස්වාමීනි මං අද දානයක් දුන්නා. අපි දෙන්නටම පින් සිද්ධ වෙන්නයි දානෙ දුන්නේ, සාදු සාදු කියලා අනුමෝදන් වෙන්න කියලා. කරුණු කාරණා සඳහන් කරහම පුන්න කීවා, ඒ ස්වාමින් වහන්සේට මමත් දැහැටි පැණි පූජා කළා. පුන්න කෑම කෑවා, බඩගිනි වැඩි නිසා කෑමත් වැඩිපුර ගත්තා. ඒ නිසා ක්ලාන්ත ගතියක් දැනුණා, මත දැනුණා, බත් මත.
බිරිඳගේ උකුලේ හිස තියාගෙන නිදාගත්තා. හොඳට නිින්ද ගියා. නමුත් දැන් ඇයට පේනවා අර හාපු දිහා තනිකරම දිලිසෙනවා. ස්වාමියාටත් කතා කළා. දෙන්නම ගිහිල්ලා බැලුවා. පෙරලිලා තියෙන පිඩලි ඔක්කොම රං කැට. පුන්න හරි ප්‍රඥාවන්තයි. කෙලින්ම ගියේ රජ්ජුරුවාට. ඉතින් රජ්ජුරුවන්ට කියලා මේ රත්තරන් ඔක්කොම ගෙනිහිල්ලා රජ මිදුලේ ගොඩ ගහලා රාජපුරුෂයන්ට කතා කරලා රටවැසියන්ට කතා කරලා මේ මහා ධනස්කන්ධයක් හිමි මොහුට මොකක් කරපුද? ස්වාමීනි, සිටු තනතුරක් තමයි දෙන්න වටින්නේ. දුප්පත් පුන්න සිටුවරයෙක් බවට පත් වුණා. ඒ පුන්න සිටුවරයාගේ දුව තමයි උත්තරා. මතකද තමන්ගේ ස්වාමියාට දවස් 15කට වෛශ්‍යාවක් ගෙනහිල්ලා දීලා දන් දුන්න උත්තරා? ඒ මේ පුන්න සිටුවරයාගේ දුව. දැන් බාණ්ඩම් සරියුත් මහරහතන් වහන්සේ මේ මහා ශ්‍රද්ධාවන්තයා හොයාගෙන වැඩ පිටි. දුප්පත්කම බලපෑවද? ශ්‍රද්ධාවයි වටින්නේ. එහෙනම් වෙත එළඹෙන්නේ පිළිගන්නේ ශ්‍රද්ධාවන්තයන්ගේ පුන්නගේ බිරිඳ කෑම හදාගෙන මගට අවතීර්ණ වෙනතුරු සරියුත් මහරහතන් වහන්සේ මාර්ගයට නොඇදී අවස්ථාව ඇයටම දෙන්න ඕන නිසා. අපි පින්තු නහලා තියනව නේද මෙණ්ඩක සිටුතුමා ගැන? කවුද මෙණ්ඩක කියලා කියන්නේ? විශාකා මහ උපාසිකාවගේ සීයා. සීයත් එක්ක තමයි ඉස්සරලාම බණ අහන්න ගියේ. එතකොට වයස අවුරුදු 7යි. බුදුරජාණන් වහන්සේ දකින පළවෙනි දවස මේ මහා පුණ්‍යවන්තය සෝවාන් වෙන්නේ පළමු දර්ශනයේ දවසේම. පළමු දර්ශනයේම සෝවාන් වෙනවා වයස අවුරුදු 7යි. සංසාරේ කරගත් අසීමාන්ත කුසල. මෙන්නක සිටුමා මොනතරම් පුණ්‍යවන්තද? එක භවයක ඒත් සිටුකෙනෙක්. රජමාලිගාවට යනවා. මේකත් අබුද්ධෝත්පාද කාලයක්. රජමාලිගාවට යනකොට නක්ෂත්‍රකරු හම්බ වෙනවා. නැකත් කවි. එයත් එක්ක සාකච්ඡා කළා. දවසේ නම් විශේෂ දෙයක් නැහැ. අනාගතයට මොනවද කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා තව අවුරුදු දෙකකින් මේ රටට නියගයක් එනවා කියලා. මිනිස්සු කණ්ඩ බුණ්ඩ නැතුව මැරෙනවා. සිටුතුමා අභියෝගي බාරගත්තා. තීරණය කළා මම දෙන්නේ නැහැ මගේ රටේ මිනිස්සුන්ට මැරෙන්න. නියගෙට බෑ මට අභියෝග කරන්න. සිටුතුමා වවන්න පටන් ගත්තා. දැන් බලන්නකෝ තියෙන විශ්වාසය. කවුරු ගැනද විශ්වාසය? නැකත් කරුගේ කියමන ගැන විශ්වාසය. මොකද හරියටම දන්නවා කිව්වොත් කිව්වම තමයි. නැත්තං ඉතින් අපරාධේ ලක්ෂ කීයක් වියදම් කරන්න නැද්ද මේ වවන්නේ? අද අපිට එහෙම වවන්න හිතෙනවද? එහෙම තත්ත්වයක් ආවොත් ඇයි හිතෙන්නේ නැත්තේ? කවුද දන්නේ නියගයක් එයිද කියලා? දැන් බලන්නකෝ. පහුගිය කාලේ කිව්වා ඔය 2018 2019 කාලේ ලෝකේ විනාශ වෙනවා කියලා. මේ දැන් මාසෙකට දෙකකට කලින් මම දැක්කා ආය ප්‍රකාශයක් කරලා තියෙනවා අගෝස්තු මාසයේ අවසාන වෙනකොට සුනාමියක් එනවා කියලා. ඒක ලංකාවටත් බොහොම බලපානවා කියලා. ආව ආය කියාගෙන එනවා මේ අවුරුද්දේ මේ ඉතුරු මාස හතර හරීම භයානක අපලයි. නොඑක් ස්වාභාවික විපත් වෙන්න පුළුවන් කියලා. නමුත් මිනිස්සු ඒවට ලෑස්ති වෙනවද? නැත්තේ විශ්වාසයක් නෑ. එහෙනම් අද මේ කියමන් වාගේ නෙමෙයි එදා කීවොත් කීවම තමයි අවුරුදු දෙකකින් මෙහෙම වෙනවා කියලා කිව්වා. සිටුතුමාට සැක කරන්න දෙයක් තියෙනවද? ආන් ඒ හිඳ සූදානම් වෙනවා. පොළොව යටත් ගබඩ, පොළොව උඩත් ගබඩ, ධාන්‍ය තැම්පත් කරලා තැම්පත් කරලා තැම්පත් කරලා සියලු ගබඩ පිරිලා ඉතුරු වී මැටිත් එක්කන ලැබිච්චිට ගැහුවා. මේ ගබඩ හිස්සුනොත් බිච්චි සූරලා පස් හොදලා ඒ වී හොදලා කෑමට ගන්න. නියමිත කාලෙට හරියටම නියගේ උදා වෙන්න පටන් ගත්තා. කාලයක් ගෙවිලා ගියා. දැන් මිනිස්සු ගාව තිබිච්ච කණ්ඩ බොණ්ඩ තිබ්බේ ඔක්කොම ඉවරයි. සිටුතුමා බය නැහැ, ලෝභ නැහැ, ගබඩ අයරලා දන් දෙනවා. මහ පොළොව යට තියෙන අටු කුතු නම් ඔක්කොම ඉවරයි. උඩ තිබිච්ච ටිකත් ඉවර වෙමින් ඉවර වෙමින් යනවා. දැන් ඒ වගේ ධනෙ නැහැ. ආන් ඒ වෙලාවේ පිරිස රැස් කරවලා මාලිගාවේ පිරිස රැස් කරවලා කිව්වා මේ මාලිගාවට වෙලා හිටියොත් බඩගින්නේ මැරෙන්නයි වෙන්නේ. මටත් ඕගොල්ලන්ට දෙන්න තරම් වත්කන්නේ. ගෙදර ආයෙට කන්න දෙන්නත් ඕනේ. ඒ හින්දා හැමෝම ජීවිත හොයාගෙන කොහාට කොහාට හරි යන්නේ. මොන මොනව හරි කාලා ජීවත් වෙන්නේ. ජීවත් වුණොත් කැමතිනම් ආපහු ශාස්ත්‍රීය වෙච්ච හැම සිටු මාලිගාව හොයාගෙන එන්නේ. නැත්තම් තම තමන්ගේ කර්මාන්ත කරගෙන ජීවත් වෙන්න කියලා.
දැන් සිටු ගෙදර කට්ටිය මොනවද කන්නේ? අර බිත්ති හූර හූර හොද හොද ඒවි අරගෙන කනවා. පින්නතේ ඒකත් ඉවර වෙනවා. ඒකත් ඉවර වෙලා දවසක් මාලිගාවට ගිහිල්ලා එනකොට තමන්ගේ දේවියට කියනවා, දැන් නම් ඉවසන්න බෑ බඩගිනි මැරෙයි වගේ. නැද්ද මොකවත්ම? ඇය සඳහන් කළේ, ස්වාමීනි හාල් පතක් විතර තියෙනවා. කැඳ බොනවා නම් දෙවේලක්, බත් කනවා නම් වේලක්. දෙවේලක් කැඳ බීවත් මැරෙන්නේ නෙවෙන්නේ, බත්ම කාලා මැරෙන්නේ. උයලා බෙදුවා බත් පිඟන් හයක්. සිටුතුමයි දේවියයි පුතයි පුතාගේ බිරිඳයි ගෙදර ඉන්න සේවකයයි ආදි වශයෙන් හය දිනකට බෙදුවා. හය දිනකට බෙදලා සිටුතුමාගේ කොටස ගෙනල්ලා දුන්නා. දැන් මැරෙන්න එනවා වගේ කියලා කීවේ නිකන්. පස්සේ බුදුරජාණන් වහන්සේ සමාධියෙන් අවදි වෙලා බැලුවා, මේ ජම්බුද්දීපේ බත් කන ගෙදරක් තියෙනවද කියලා. එකම ගෙදරයි තියෙන්නේ. ඒ ගෙදර විතරක් අද හාල් පතකින් බත් වෙලා තියෙනවා. මම එහාට වැඩම කළොත් දානේ ටිකක් පිළිගන්වන්න තරම් ශ්‍රද්ධාව තියෙනවද යටි කියලා බැලුවා. තියෙනවා. සිටුතුමා පිඟාන්න අනුභව කරන්න ලෑස්ති වෙනකොටම ඇවිල්ලා හිටගත්තා. සිටුතුමා නැගිට්ටා. සංසාරි මන් දන් දුන්නා මදි. ඒකයි මෙහෙම බඩගින්න ඉන්නේ උනේ. නිවන් දක්නා ජාති දක්වා කවර කවමදාකවත් මේ වාගේ කුසගිනි මට දැනෙන්න එපා. මේ ටික දන් දීලා මෙරිලා යනවා. ආහාර ටික ගෙනල්ලා පිළිගන්නනකොට භාගයක් බෙදෙනකොට ඇති කීවා. නෑ ස්වාමීනි මෙලවින් සංග්‍රහයිපා. හාල් පතක් උයලා 6 දිනකට බෙදලා ඉතුරු ටිකේ ආයෙත් බෙදන්න දෙයක් නෑ. මේක පිළිගන්න. හැබැයි මට කවදාවත් මේ විදිහට දුක් විඳින්න ලැබෙන්න එපා. නෑ බෑ කියන වචනයක් ආන්ගේ දුන්න දාන ආනිභාවයෙන් තමයි මෙන්ඩක සිටුතුමාට මෙච්චර ලැබුවේ. එළුව 8 දිනක් ඉන්නවා මාලිගාව පිටිපස්සේ. එක්කෙනෙක් මොහතකට වමාරනවා දවසකට මුළු ජම්බුද්දීපේටම ඇති වෙන්නේ කෑම බීම ඇඳුම් පැළඳුම් රන් රිදී මුතු මැණික් බේත් තේත් ආදී සියල්ලම වමාරනවා ජම්බුද්දීපේටම ඇති. අද හැටියට කිව්වොත් කොච්චරකටද ආසියා යුරෝපා කියන මහද්වීපේටම ඇති වෙන්න වමාරනවා. ඒ වාගේ වමාරන්න පුළුවන් එළුවෝ 8ක්. මේගොල්ලන්ට මහා පුණ්‍යවන්තයෝ කියලා කියන්නේ තමන්ගේ තියෙන ධනයේ සීමාව තමන්වත් දන්නේ නැති හින්දා. නමුත් කවුරු නිසාද? ශ්‍රද්ධාවෙන් ලබාගත් සම්පත් නේද මේ තියෙන්නේ? ශ්‍රද්ධාව නොතිබුණා නම් පසේ බුදුරජාන් වහන්සේ ළඹෙයිද? ළඹෙන්නේ නැහැ. එහෙනම් ශ්‍රද්ධාවන්තයා ළඟටමයි ළඹෙන්නේ. ශ්‍රද්ධාවන්තයාගෙන්මයි පිළිගන්නේ කියලා කිව්වේ ඒකයි. එහෙමනම් ශ්‍රද්ධාවන්තයන්ට ආර්යයන් වහන්සේලාගෙන් මොන තරම්නම් අනුකම්පාවක් තියෙනවද කියන කාරණාව අපිට හොඳටම පේනවා. වර්තමානයේ ආර්යයන් වහන්සේලා නැද්ද ලෝකෙ? ආර්යයන් වහන්සේලා වුණ තරම් ඉන්නවා. නමුත් මේ තරම් අපිට කරදර වෙනවා කාටවත් පේන්නේ නැද්ද? මොකද පේන්නේ නැත්තේ? පේනවා. එහෙනම් කෝපෙ හිට වෙනවා. ආන්ගේ ඌනතාවේ තියෙන ශ්‍රද්ධාවේ ඌනතාවේ අපි ගාව තියෙන නිසා අපිට පිහිට වෙනවා මොකක් අද? ඔය අතර පිහිට වෙන අය නැද්ද? ඉන්නවා. මහා ශ්‍රද්ධාවන්තයෝ ඉන්නවා. හැබැයි ප්‍රඥාව තිබුණේ නැත්තම් මේ ලැබුණේ මට ශ්‍රද්ධාවෙන් හම්බ වුණ පිහිටක් කියන කාරණාව තේරුම් ගන්න බැරුව යනවා ප්‍රඥාව වදින්න. ඒ ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි හොඳට තියෙනවා ශ්‍රද්ධාවන්තයෝ හැබැයි දන්නවා. ඒ හින්දා කියනවා ආර්යයන් වහන්සේලාගේ අනුකම්පාව වෙන්නේ නැති මේ ලැබෙන්නේ කියලා. එහෙම කියන අය මුණගැහෙන්න තියෙනවා. නමුත් සමස්ත ඒකේ ශ්‍රද්ධාව අඩු නිසා ශ්‍රද්ධාවන්තයා විතරක් බේරලා නිකයි. අපි හැමෝම ශ්‍රද්ධාවන්ත වෙන්න පටන් ගත්තා. අපි හැමෝම පන්සිල් රකින්න පටන් ගත්තා. මීට වඩා මොන තරම්නම් යහපතක් අපිට සිද්ධ වෙයිද? එහෙම නේද? ඉතින් අපි මේ ප්‍රතිපදාවල් වලට යන්න ඕනේ ආර්යයන් වහන්සේලා ගැන කම්පාව ලබන්න. ධර්ම දේශනා කරන්නේ ශ්‍රද්ධාවන්තයාට. ශ්‍රද්ධාවන්තයාටමයි ධර්ම දේශනා කරන්න කියලා කියහම. කොහොමද මේ ශ්‍රද්ධාවන්තයාට විතරක් වෙන්නේ? ආර්යයන් වහන්සේලා වැඩම කරලා ධර්ම දේශනාවක් කරන තැන දාස් ගණන් දසදහස් ගණන් වැඩ ඉන්නවා. ඔය ඉන්න ඔක්කොම ශ්‍රද්ධාවන්තද? ඔකින් ශ්‍රද්ධාවන්තයෝ ඉන්නේ ටිකයි. එහෙනම් ඇයි මේ දාස් ගානකට බණ කියන්නේ උන්වහන්සේලා? තෝරලා බණ කිය හැකිද? උන්වහන්සේලා තෝරන්න පුළුවන්. නමුත් ධර්ම දේශනාව දිගට කරගෙන යනවා. ශ්‍රද්ධාවන්තයා අපමණ ශ්‍රද්ධාවෙන් ඉඳගත් විදිහට විඳගෙන බණ අහනවා. අනික් අයට කරදරයක් කරන්නෙත් නැහැ.
තමන්ගේ ධර්මකාරණාවට තමන් අතින් හානි කරගන්නෙත් නෑ, ශ්‍රද්ධාව පළුදු කරගන්නෙත් නෑ. එක එල්ලේම අප්‍රමාණ ප්‍රීතියෙන් බණ අහනවා. දැන් ඔහු බණ අහන නිසා ඔවුන් වෙනුවෙන් දේශනාව තව තව කරනවා. එතකොට එළියේ ඉන්න වැඩි පිරිසකට කියන් තියෙනවා, මේක තව ඉවර නෑ, මේක තව ඉවර නෑ, මේක තව ඉවර නෑ. සමහර අය පිටිපස්සෙම කෙරවලෙම ඉන්න අය හැමීට හැමීට නැගිට නැගිට යනවා. නමුත් පේන මානේ ඉන්න අයට නැගිටින්නත් බෑ, ඉන්නත් බෑ. දැන් ඔහු එතන ඉඳලා ඉන්නේ දේශනාව ඉවර වෙනකම්ම ද්වේෂසිතින් යුක්තව. පින්ද රැස් කරන්නේ බණ අහන තැන ඉඳගෙන ද්වේෂයෙන් පව රැස් කර කර ඉන්න කෝපයෙන්. එතකොට අර ආර්යයන් වහන්සේලාට පේන්නේ නැද්ද පිරිසක් තරහෙන් ඉන්නවා කියලා? පේනවා. එහෙනම් ඒ දේශනාව නවත්තන්නේ නැත්. ශ්‍රද්ධාවන්තයෝ පිරිසක් බණ අහගෙන ඉන්නවා. දැන් මේ ධර්ම දේශනා කරන්නේ ඔවුන්ට දිව්‍ය ලෝකයන්ට නෙවෙයි. මේ ජීවිතයෙන්ම රහත් වෙන්න පින් තියනවා නම් ඔහු රහත් වෙනතුරු දේශනාව කරනවා. අරගොල්ල අපායට ගියට කරන්න දෙයක් නැහැ. අනුකම්පා කරනවා. ඊතර කරන්න ඉන්න කෙනා ඊතර කරන්න ඕනේ. ඊතර නොවෙන අය කොහොමත් ප්‍රශ්නයක් නෑ. එයා ඊතර වෙන්නෙම නෑ. එහෙනම් ඊතර වෙන්නේ නැති පිරිස වෙනුවෙන් ඊතර වෙන්න ඉන්න අයට පාඩු කරන්න හොඳද? ආන් ඒ හින්දා ඊතර වෙන්න ඉන්න ශ්‍රද්ධාවන්තයෝ වෙනුවෙන් උන්වහන්සේගේ කරුණාව තව තව වැඩි වෙනවා. අර පිරිස නිරේත යන. ඉතින් ඒගොල්ලන්ගේ ශ්‍රද්ධාව කවදා හරි හැදෙනකන් සසර ගමනේ සැරිසරනවා. ආන් එහෙනම් ශ්‍රද්ධාවන්තයාටම ධර්ම දේශනා කරනවා. එහෙම දේශනා කරනකොට ඒ දේශනාගත ධර්මය අහලා මේ ශ්‍රද්ධාවන්තයෝ කොච්චර දේවල් කරනවද? දන් දුන්නේ නැති අය දන් දෙන්න පටන් ගන්නවා. සිල් ගත්තේ නැති අය සිල් ගන්න පටන් ගන්නවා. තිසරණ නැති අය තිසරණ සමාදන් වෙනවා. මව්පියන්ට සලකන්නේ නැති අය මව්පියන්ට සලකන්න පටන් ගන්නවා. ගුණ පුරාපු නැති අය ගුණ පුරන්න පටන් ගන්නවා. තුනුරුවන්ට ගරු කරපු නැති අය තුනුරුවන්ට ගරු කරන්න පටන් ගන්නවා. තමන් සසර සුවපත් කරගන්න අප්‍රමාදීව වෙහෙසෙනව මහන්සි වෙනවා. එහෙම අයට බණ කියන එකේ කිසි පාඩුවක් නැහැ. ඒක අනුකම්පාව නිසාම ඔවුන්ට ලාභයක් තකාම ධර්ම දේශනා කරනවා. මොකද මේ බණ අහලා මේගොල්ලෝ ගිහිල්ලා වැරදි පාර අතහැරලා නිවැරදි පාරේ ගමන් කරනවා කියලා හොඳටම දන්නවා. ඒ අය නිවැරදි පාර යනකොට ලෝක සත්වයාටම තියෙන අප්‍රමාණ යහපතයි. එහෙනම් තවත් පැත්තක කරුණාවක්, මොවුන් ශ්‍රද්ධාව නිසා සිල් ගුණ ආරක්ෂා කරන්න ලෝකයට වෙන්නේ මහා යහපතයි. ඒ ලෝකයට මේ අය සිල් ගුණ පුරනකොට යහපතක් වෙන්නේ. අපි කියමු කෙනෙක් මුළු ජීවිතේම අටසිල් රකින්නවා. තමන්ට විතරක් නෙමෙයි දෙයක නෑ, අනුන්ටත් යහපතක්. මම සිල් රකින්න ගත්තාම කොහොමද අනුන්ට යහපතක් වෙන්නේ කියලා හිතනවද? එහෙනම් මතක් වෙන්න තියෙන දකින්න විභංගේ නේද? තිසරණ සහිත පන්සිල් තියෙන කෙනෙකුට කෑම වේලක් දුන්නොත් අනාගත ජීවිත අසංකීයකමට ආහාර හිඟ නැත්තම් තිසරණ සහිත අටසිල් තියෙන කෙනෙකුට කෑම වේලක් දුන්නොත් සීමාව ධර්මයේ පෙන්නලා නැහැ. ස්වార్థයෙන් පරාර්ථයට මම හදන්නේ මම අපායෙන් බේරෙන්න. නමුත් මම වටේට හුඟක් දෙනකොට අපායෙන් බේරෙන්න පාර හැදෙනවා. දැන් ඒ කියන්නේ තම තමන් හැමෝම එහෙම හිතන්න කියලා මම මේ කියන්නේ. මම කියන කාරණාවක් නෙමෙයි කියන්නේ. තමන්ට එහෙම හිතන්න, තමන් ගැන එහෙම දකින්න කාරණාවක් මම මේ කියන්නේ. හැමෝම එහෙම හිතන්න. ඒතකොට දරුවන්ට කොච්චර යහපතක් වෙනවද? නෑදෑයන්ට කොච්චර යහපතක් වෙනවද? අනික් උපස්ථාන කරන කී දෙනෙකුට යහපතක් වෙනවද? ආන් ඒ නිසා ශ්‍රද්ධාවන්තයා වෙනුවෙන්ම ධර්ම දේශනා කරනවා. ශ්‍රද්ධාවන්තයෝ බණ අහලා ජීවිතේ නිවැරදි කරගන්න. ඔවුන් නිවැරදි වෙන්න වෙන්න ඔවුන්ට ධර්ම දේශනා කරනවා. ශ්‍රද්ධාව නිසානේ නිවැරදි වෙන්නේ. එහෙනම් මුලින්ම ධර්ම දේශනා කරන්නේ ශ්‍රද්ධාවන්තයාටයි කියලා සඳහන් කළේ එකයි. ශ්‍රද්ධාවන්තයා මරණින් මත්තේ දුගතියට යනවා. කෙනෙක් මනාව තෙරුවන් සරණ ගියහම ඒ පුද්ගලයා ඒකාන්තයෙන් මරණින් මත්තේ සුගතිගාමි වෙනවා කියලා දේශනා කළේ. එයි අංගුත්තර නිකායේ අටක නිපාතේ තියෙනවා පුඤ්ඤාභිසන්ද කියලා සූත්‍රය. මෙන්න මේ පුඤ්ඤාභිසන්ද සූත්‍රයේ තියෙනවා ජීවිතේට පිං ගලන ගංගාවල් අටක් ගැන විස්තරය. අභිසන්ද සන්ද කියන්නේ ගලනවට, අභි කියන්නේ විශේෂයෙන් ගලනවා. මොනවද ගලන්නේ? පිං. කොහාටද ගලන්නේ? පුද්ගලයාගේ ජීවිතේට. කොයි වෙලාවටද ගලන්නේ?
රෑදවල් දෙකීම ගන්නවා. නවතින්නේ රෑදවල් දෙකීම දෙකීම ගන්නවා. ගඟක් පිරීලා ගලනවා වගේ ගලනවා කියලා කියන්නේ. කොහාටද ගලලා එන්නේ? පුද්ගලයාගේ ජීවිතයට. ආන් ඒ ගංගාවල් අටේ පළවෙනි එක අපේ අහලා තියෙනව නේද? පළවෙනි ගඟ තමයි බුදුන් සරණ යෑම. පින් ගලන පළවෙනි ගඟ. දෙවෙනි එක දහම් සරණ යෑම. තුන්වෙනි එක සඟුන් සරණ යෑම. ඉතුරු පහ පන්සිල්. මෙච්චර කල් හිතුවද පන්සිල් කියලා කියන්නේ පුණ්‍ය ගංගාවක් කියලා. මෙතන තියෙන්නේ මහ ගංගා පහ. රෑ දවල් දෙකේම පිණිම් පුරවනවා. කොයි වගේ පින්නතින පින් ගලනවද ජීවිතේට? අපි ඇයි දැකලා තියෙනව නේද දියැලි මහ කන්දක් උඩ ඉඳලා අසීමාන්තික ජලකඳ මහ ජලකඳක් පල්ලෙහාට කඩාගෙන හැරෙන එක මොහොතක හිතන්න පුළුවන්ද මොන තරම් ජල ධාරාවක් වැක්කිරෙනවද කියලා? අපිට හිතෙන්නේවත් නැහැ, තේරෙන්නේවත් නැහැ කොච්චර වැක්කිරෙනවද කියලා. ඊට පස්සේ පල්ලෙහා බලහම වැක්කිරෙන වතුර ගඟ දිගේ පිරීලා පල්ලෙහාට ගලාගෙන යනවා. ආන්ගේ දියැල් කොහොම කඩාවැටුණද? හරියටම තෙරුවන් සරණ ගිහිල්ලා පන්සල් දකින අය ඔවුන්ගේ ජීවිතවලට රෑ දවල් දෙකේම පින් කඩා හැලෙන්නේ යන්නේ වාගේ පිරිලා ගලනවා වාගේ කියලා කියන්නේ. එහෙම පින් රැස් වෙන නිසා එහෙම අයත් මැරිලා අපායට යයිද? ආන් ඒකයි කිව්වේ යේ කේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපාය භූමි. යමෙක් බුදුන් සරණ ගියා නම් යන්නේ නෑ අපායට. පහාය මානුසන්දීය මනුෂ්‍ය කයෙන් ප්‍රාණවායුව නික්ම යනවාත් එක්කම දේවකායන් පරිපූර්ණ සන්ති සම්පූර්ණ කරන්නේ දෙව් පිරිසයි කියලා දේශනා කළා. රෑ දවල් දෙකේම වැක්කිරෙනව නම් පින් තව කොහෙද නිරයක්? එහෙමනම් හරියටම තෙරුවන් සරණ යෑම පින් ගලන උල්පතයි කියන කාරණාවයි මේ සඳහන් කරන්නේ. ඊළඟට මේ සද්ද සූත්‍රයේ පින්නතුනි තව කරුණු කාරණා බොහෝමයක් පැහැදිලි කරනවා. ඒ පැහැදිලි කරන තැන විශේෂයෙන් සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සාකාපත්ත පලූපේතු කන්දිමාච මහදුමු මූලවා ඵල සම්පන්නෝ පතිත්තා හෝති පක්කිනා. ශ්‍රද්ධාවන්තය මහා නුග ගහක් වගේ ගහ හුඟක් ලොකු හින්දා ගෙඩි ගොඩාක් හැදෙන හැම සතෙක්ම ඇවිල්ලා මේ ගහේ ගෙඩි කනවා. මනෝරමේ ආයතනේ සෙවන්ති තං විහංගම ඡායං ඡායත්තිනෝ යන්ති ඵලත්තා ඵලභෝජිනෝ. සඳහන් කරනවා මේ මහ ගහේ හෙවන කැමති අය හෙවනට එනවා, ගෙඩි කන්න කැමති අය ඵල කැමති අය ගහ උඩට නැගලා ඵල කනවා. පින්නතුනි භික්ෂුන් භික්ෂුණීන් සිව්පසේ හොයාගෙන විශේෂයෙන් යන්නේ කවුරු ගාවටද? ශ්‍රද්ධාවන්තයෝ ගාවට. බනින්නේ නැතුව, විවේචනය කරන්නේ නැතුව, මෝනබුල් කරගන්නේ නැතුව, මෝන නරක් වෙන්නේ නැතුව, නුරුස්නා ගතියෙන් දෙන්නේ නැතුව, ඊටාම ශ්‍රද්ධාවෙන්, කැමැත්තෙන්, ප්‍රීතියෙන්, වන්දනා කරමින් යම් කෙනෙක් සිව්පසේ දන් දෙනවා නම් එතින්ට නිමේද වැඩි වැඩියෙන් රැස් වෙනවා. එතෙන්ටයි වැඩි වැඩි යන්නේ. එතකොට සෙවන කැමති අය සෙවනට එනවා. ඵල කැමති අය ඵලවලට එනවා. සෙවන කැමති අය සෙවනට එනවා. ඒ කවුරු ගැනද කියන්නේ එතකොට? උපාසක උපාසිකාවෝ ඇසුරු කරන්න එන්නේ ශ්‍රද්ධාවන්තයා. සත්පුරුෂයා ඇසුරට තමයි කැමති. භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ සත්පුරුෂයෝ ඇසුරු කරන්න කියලා. එහෙම සත්පුරුෂෝ හරි දුර්ලභයි. දුර්ලභ වූ සත්පුරුෂ රතනයන් හම්බ වෙච්චහම මේ උපාසක උපාසිකාව සත්පුරුෂය ඇසුරු කරනවා. එතකොට අද මොකද්ද ලෝකෙට වෙලා තියෙන්නේ? මේ මහා ව්‍යසනකාරී තත්වයක් ඇති වෙලා තියෙන්නේ. හැම පැත්තෙම අරාජික බවක් තියෙන්නේ. ශ්‍රද්ධාවන්තයෝ හොයාගෙන යන්නේ නැහැ. ශ්‍රද්ධාවන්තයෝ ඇසුරු කරන්නේ නැහැ. සෙල්වත් ගුණවත් අය හොයන්නේ නැහැ. එහෙමනම් වැරදි දේවල් වලට කතා කරනවනේ, වැරදි දේවල් වලට උඩගෙඩි දෙනවනේ, වැරදි දේවල් වලට උදව් කරනවනම්, වැරද්දටම පොළඹවනවනම්, වරද රසයි වගේ ඉස්මතු කරලා දෙනවනම් අපි හරියට කැමති ඒ අය ළඟට යන්න. ඒ අය ඇසුරු කරන්නේ. ඒ තැඟුල ඕන තරම් පිරිසිදුනවා.
නමුත් සංසාරි දුක කියලා සතරපායෙන් එතර කරවන තැනට යන පිරිස හරි මාඩි. සත්පුරුෂය ඇසුරට එන්නත් පෙර යම් පුණ්‍ය ශක්තියක් තියෙන්න ඕනේ. දේශනාව අහන්නත් ශක්තියක් තියෙන්න ඕනේ. අහල ක්‍රියාත්මක කරන්නත් ශක්තියක් තියෙන්න ඕනේ. තවත් විදිහකින් කෙටියෙන් කිව්වොත් මතක තියාගන්න ඕනේ, මේ ලෝකේ ඉපදිලා පින් කරන්නත් වෙනම පිනක් තියෙන්න ඕනේ. පින්නතුනි පෙර පින් තියෙන්න ඕනේ. පෙර පින් නැති බව මේ ජීවිතේ තවත් පින් රැස් කරවන ආඩු. හැබැයි පෙර පින් හීන බව අකුසල්ම රැස් කරවන. මනාව සකසලා තියෙන තැනකට, මනාව සැකසීලා තියෙන තැනකට යන කෙනාට ලොකු ආරක්ෂාවක් තියෙනවා. සකසලා සැකසීලා නැති තැනක හැම වෙලාවෙම තියෙන මහා අවිනිශ්චිත බව. ලිඳක් ගාවට ගියා, වලක් ගාවට ගියා, ගින්දර තියෙන තැනකට ගියා, මනාව ආරක්ෂිත වැටක් තියෙනවා නම් ළඟ එන කට්ටියට එතනින් තියෙන මහ රැකවරණය. ලිඳේ නමුත් එහෙම ආරක්ෂිත බැම්මක් නැත්නම් ඕනෙම වෙලාවක ලිඳට වැටෙන්නේ වැටෙන්න පුළුවන්. එහෙමනම් සත්පුරුෂෝ ළඟට එළඹෙන්නත් පින් තියෙනවා. පින් කරන්න හිතෙන්නත් අපි ගාව පින් තියෙන්න ඕනේ. එහෙනම් මෙතන සඳහන් කරනවා, වීත රාග වූ, වීත ද්වේෂ වූ, වීත මෝහී වූ ලෝහි පින්කෙත්තු රහත්තු ඇසුරු කෙරිත් කවුද? සත්පුරුෂයෝ. සත්පුරුෂය ඇසුරු කරන්නේ ඒ වාගේ පවට මග කියන්නේ නැති සුගතියට පාර කියන උත්තමය ඇසුරු කරන්න සත්පුරුෂයෝ හරි හරි කැමති. අවසාන වශයෙන් සඳහන් කරනවා, ඔහු යම් ධර්මයක් ඉහාත්මේහිම පසක්වට අනාශ්‍රවව පිරිනිවේ නම් ඒ රහත් වූ හැම දුක් දුරලන ඒ දහම් මගට මගම දේශනා කරා. පින්නතුනි අපිට වඩා කොච්චර සැපයිද සක්විති රජුරුවන්ට? නමුත් සක්විති රජවරු සක්විති රාජ්‍ය අතහැරලා ගිහිල්ලා මහණ වුණ නැද්ද? මහණ වුණා. ඒ සක්විති රාජ්‍යයට වඩා නිවන සැපින්ද? සක්විති රජුරුවන්ට වඩා කොච්චර සැපයිද දෙවියන්ට? සක්විති රජුරුවන්ට දාඩිය දානවා, සක්විති රජුරුවන්ට ලෙඩ හැදෙනවා, දෙවියන්ට දාඩිය දානවද? දෙවියන්ට ලෙඩ හැදෙනවද? එහෙනම් සක්විති රජ සැපයට වඩා දිව්‍ය සැපේ කොච්චර උතුම්ද? දෙවිවරු රහත් වෙන්න වීරිය වඩන්නේ නැද්ද? උත්සාහ කරන්නේ නැද්ද? දිව්‍යාත්මය ඇලිලා ඉන්නේ නැතුව ඉහළට ඉහළට යන්න නෙමෙයිද හදන්නේ? සමන්තා චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා කියලා ආරාධනා කරාම මිනිස්සු එතන ඉන්නේ 1000ක් 2000ක් වෙන්න පුළුවන්. නමුත් දෙවියෝ රැස් වෙනවා ලක්ෂ ගාන. අපේ භාග්‍යතුන් වහන්සේ මංගල ධර්ම දේශනාව කරන වෙලාවේ මිනිසු 5 දෙනයි බණ ඇහුවේ. ඉස්සරලම අවබෝධය ලැබුවේ එකම එක පුද්ගලයායි. නමුත් භාග්‍යතුන් වහන්සේ මංගල ධර්ම දේශනාව දේශනා කරාම 18 කෝටියක් දෙවිය බ්‍රහ්මයෝ නිවන් අවබෝධ කළා කියලා කියන්නේ ඒ දිව්‍ය යහණෙන් බැහැලා දිව්‍ය සැපය අත්හැරලා ආවි නිවන් යන්න ඕන නිසා. අදත් බණ කියන්නේ ඉස්සරලා දෙවියන්ට ආරාධනා කරන්නේ කාගේ ඉල්ලීම නිසාද? සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේගේ ඉල්ලීම නිසා. ධර්ම දානයාගේ ආනිසංසය දැනගත්තාම සක් දෙවිඳු ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට මතක් කළා, ස්වාමීනි සක් දෙවිඳුට තමයි මේ ආනිසංස ටික දේශනා කළේ, අවසානයේ තමයි ඉල්ලීමක් කරන්නේ, දානේ ගෙදරක ගිහිල්ලා දානේ වළඳලා ඉවර වෙලා කරන අනුශාසනාවෙන් පස්සේ ස්වාමීනි දෙවියන්ට පින් දෙන්න අමතක කරන්න එපා කියලා භික්ෂූන් වහන්සේලාට දැනුවත් කරලා තියන්නේ. ඒ පිනක් අපිට වටිනවා ස්වාමීනි. ඇයි ඒ පින් හොයන්නේ? සංසාරයෙන් එතෙර යන්න. දිව්‍ය ලෝකේ හිටිය කියලා සසරින් මිදිලා නේ, බ්‍රහ්ම ලෝකවල හිටිය කියලා සසරින් මිදිලා නේ. එහෙමනම් ඒ තරම් සැප විඳින දෙවිවරු ඒ සියලු දිව්‍ය සැප බ්‍රහ්ම සැප අත්හැරලා නිවන් යන්න හොයන්නේ නිවන ඊට වඩා සැපින්ද? නමුත් තාම ආර්ය තැනට එන්න බැරි වෙච්ච අපිට ආය උපතක් නැහැ කියලා කියහම අපිට මොන දුක් විඳ විඳ හරි පංචකාම සැපේ විඳින එක හොඳයි කියලා අපිට හිතෙනවා. පංචකාමයේම හොඳයි කියලා හිතෙනවා. අන් එහිඳ නිවන් යනවට වඩා මෙරිලා මෙරිලා ආය උපදින්න අපි කැමති. අපාය යන්න කැමති. දිව්‍ය ලෝකේ මනුස්ස ලෝකේ උපදිනවා නම් අපි කැමති. ඒ නිවන ගැන දන්නේ නැති හින්දා. වැඩම කොට වදාළ පූජනීය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා.